Emami 7 oils in 1. Aloe vera. Strong inside, set outside. රජරට ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට මහකන්නේ වීවකාව ආරම්භ කර ඇති අතර ඒ සඳහා වල්නාශක හා පොහොර මිලදී ගැනීමට ගොවීන්ට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ගොවීන් පවසන්නේ තමන් සතු ඇති වීතොග විකුණා ගැනීමට නොහැකි වීම ඊට හේතු වී ඇති බවයි. ගියේ යල්කන්නේ වැඩ කරපු ඒ වගේ වී තමයි මේ ගොඩ ගහලා තියෙන්නේ. තුට්ටු දෙකට තමයි මේවා ඉල්ලන්නේ. එහෙම දීලා කොහොමද බලන්නකෝ අපේ දරු පවුල් රැකගන්නේ. දැන් පොලේ හාල් ගණන් යනවා වී මිල මේ ඒ විදිහටම තමයි. දැන් හොඳටම බැහැලා තියෙන්නේ. ආණ්ඩුවට ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ අර කියපු විදිහ දැන් නැහැ. මෙහෙන් එන්නකෝ මහත්තයෝ බලන්න මේ වී තියාගෙන අපි මේ සියමු දෙය නැලලා කරගන්න. අසරණ ගොවියා දහ දුක් විඳලා යන්තම් ගියා යල්කන්නේ පොහොරක් නැතුව දස අතේ දඟලලා මහත්තයෝ මේ රස්සන්නේ නෙලාගෙන වී ටික තියන් ඉන්නවා හරි මිලක් යනක. හාල් මෝල් කාර්යා ගමේ මිනිසයා නම් ගන්නවා. මහ පරිමාණයේ අය ගන්නේ නැහැ. මේ ටික විකුණ ගන්න ඕනේ. ඉතුරු තෙල් ටික ගන්න පොහොර බිල ගෙවන්න. දැන් පොහොර රුපියල් 10000 ගානේ පොහොර බිල් කඩනවා. බිල් ගෙවා ගන්න විදියක් නැහැ. වල් තෙල් 12200යි. මහින්ද අමරවීර මොන මගුලක් කරනවද දන්නේ වී තියා ගන්න කියලා. ඒකින්ද මේ අපි තියාගත්තා. දැන් හාල් මිල අඩු නැහැ 8000ට තියෙන කොටත් හාල් මිල එකයි 6200ට තියෙන කොටත් හාල් මිල ඒ ගානම පෞද්ගලික මෝල් කාරෝ පුදුම හූරාකෑම මේ ගොවිය හූරාකන් එන හාල් 155 දක්වාද කොහොමද රට හාල් දැන් බහැලා තියෙන මිල අපේ වී වලට මිලක් එන්නේ කොහමද අය ගොවිතංග දීමින් අයින් වෙන්න වෙනවා මම කඩවල් වල වී ගන්නේ නැහැ දැන් කඩවල් දෙක තුනක් බැලුවා ඉතින් මේ අයින්දක මිනිස්සු අපිට හයර එකක් දීගෙන රුපියලක් හරි වියදම් කරගෙන අනෙක් කඩේට යන් කියන අනෙක් කඩේට යන් කියන අපිත් යනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් මහ පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට වී මිලදී ගැනීම නවතා දැමීම නිසා වී මිල පහත වැටි ඇති බව ගොවි සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් පෙන්වා දෙනවා. හැම ගොවියෙකුම වී මිටි 10ක් 15ක් 20ක් තියා ගන්නවා මඩ වැඩ කරන වෙලාවේ ඒක විකුණලා තෙල් පොල් ටික ගන්න. යල් කන්නක මේ රටේ වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 20000ක් කියලා කියනවා. ඒ මෙට්‍රික් ටොන් 20000 ආවන් පස්සේ හාල් මෙට්‍රික් ටොන් 13000ක් තමයි මේ රටේ නිෂ්පාදනය කරන්න. අද තමන්ගේ ගජමිතුරු ටික එකතු කරගෙන ආවට ගියාට මං රටින් හාල් ගෙනල්ලා දැන් මෙට්‍රික් ටොන් 8000කට වඩා ගබඩා කරලා තියෙනවා. දැන් ගොවියගේ ගෙදර තියෙන වී මිටි දෙක විකුණන්න බැරි මට්ටමක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේකට ආණ්ඩුවක් ඉදිරියට දැන් උත්තර හොයන්න ඕනේ. වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්නම රුපියල් 130 40 අතර ප්‍රමාණයක් තියෙනවා. ඇමතිවරයා කිව්වා දෙසැම්බර් නොවැම්බර් වෙනකොට වී මිල ඉහළ යනවා. ඒ නිසා එතකොට ගොවියන්ට වැඩි ගාණට දෙන්න පුළුවන්. අද මොකද වෙලා තියෙන්නේ? කෘෂිකර්ම අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ වගකීමක් වහාම මේ ගොවියා කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ වී මිලට ගැනීමට රජයට මුදල් නොමැති අතර දේශීය වී මෝල් හිමියන් වී මිලදී ගැනීමට නම් සහල් ආනයනය කිරීම වහාම නතර කළ යුතු බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.